අද දවසේදී අපි කතා කරන්නේ රුවන්වැල්ලේ ශ්‍රී සෛල බිම්බාරාම විහාරයේ පිළිබඳව. රුවන්වැල්ලේ ශ්‍රී සෛල බිම්බාරාම විහාරස්ථානයේ වැදගත් වෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් රුවන්වැල්ලේ ප්‍රදේශයේ ඉතා වැදගත් ස්ථානයක් විදිහට තමයි මේ ස්ථානය සැලකෙන්නේ. මේ ස්ථානය මෙච්චර වැදගත් ස්ථානයක් විදිහට සැලකෙන හේතුව පිළිබඳව තමයි අද අපි හොයන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒක පිළිබඳව විස්තර හොයා බලන්න අපි රුවන්වැල්ල සෛල බිම්බාරාම විහාරස්ථානයට පැමිණියා. මේ විහාරස්ථානයට පැමිණියට පස්සේ අපිට දැක ගන්න පුළුවන් විශේෂම කාරණාවක් තමයි ලොව විශාලතම සැතපෙන සෛලමය බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන විහාරස්ථානයේ විදිහට තමයි මේ රුවන්වැල්ල සෛල බිම්බාරාම විහාරස්ථානය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ලොව විශාලතම සෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන නිසාවෙන්ම මේ විහාරස්ථානයේ ඊටම විශේෂ වශයෙන් සඳහන් කරන්න පුළුවන්. මේ විහාරස්ථානයේ ඊටම වැදගත් විහාරස්ථානයක් විදිහට අපිට හඳුන්වන්න වෙන කාරණා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා රුවන්වැල්ල සෛල බිම්බාරාම විහාරස්ථානයේ තමයි මේ වන විට ලොව විශාලතම සෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කෙරෙන්නේ. ඉතින් මේ වෙන විට මේ බුද්ධ ප්‍රතිමාවේ නිර්මාණ කටයුතු අවසන් අදීරිය තමා තියෙන්නේ. ඔබට රුවන්වැල්ල ශ්‍රී සෛල බිම්බාරාම විහාරස්ථානයේ වෙත පැමිණියොතින් මේ බුද්ධ ප්‍රතිමාවේ නිර්මාණ කටයුතු සිදුවෙන ආකාරයත් සියසින්ම දැක බලා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මම කියවනේ මේ විහාරස්ථානයේ විශේෂ වෙන ප්‍රධානම හේතුව වෙන්නේ තොන්නෝක. විශාලතම ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරීම නිසාවෙන්ම මේ විහාරස්ථානය අවට සහ ශ්‍රී ලංකාව පුරාම ඉතාම ප්‍රසිද්ධ විහාරස්ථානයක් බවට පත්වීම නම් නොරහසක්. ඉතින් ඔබත් දවසකදී අනිවාර්යෙන්ම මේ රුවන්වැල්ල හුඹස්වලාන සෛල බිම්බාරාම විහාරස්ථානය වැඳපුදා ගන්න මේ මෙම ලොව විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වන ආකාරය දැක බලා ගන්න වෙනපුදා ගන්න ඉන්න කියලා ඔබ හැම කෙනෙක්ටම අපි ආරාධනා කරලා සිටිනවා. ඉතින් ඒත් එක්කම අපි ලන්දිව YouTube නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න ඔබ සියලු දෙනාටම අපි ආරාධනා කරනවා අපේ වීඩියෝ එකත් එක්ක රැඳෙන්න. මේ විස්තර පිළිබඳව ඉතාම හොඳින් ඔබට දැන කියා ගැනීමට හැකියාවක් තියෙනවා.